ಬ್ಯಾತರ ಕೋವಿಡ್ 19 ವೈರಸ್ ಆಸಾದಿನ ರೋಗಿನ್ ತುಂತಿಯ ಹತ್ತೆಯ ದಿನಕ್ಕು ಈಯತ್ ಮೆರಾಟಿನ್ ಹಂದುನಾಗತ್ತ ಅವನ್ಗಿನ್ ತುಂತಿಯ 64 ದಿನಕ್ಕುಮ ಪ್ಯಾಲಿಯುಗಡ ಕೋವಿಡ್ ಪೊಕುರ ಆಶ್ರಿತವ ಹಂದುನಾಗತ್ತ ಅತರ ಸೆಸು ರೋಗಿನ್ ಹಂದುನಾಗತ್ತೆ ವಿದೇಶಿಯನ್ ನಿಸಿಟ ಮೆರಾಟಟ ಪೆಮಿನಿಯ ಯಾತರೆ ಮೆರಾಟಿನ್ ಹಂದುನಾಗತ್ತ ರೋಗಿನ್ ತುಂತಿಯ 64 ರಿನ್ ರೋಗಿನ್ 101 ದಿನಕ್ಕುಮ ಕೊಲಂಬಿನ್ ವಾರ್ತಾ ಅವು ಅತರ ಗಂಪಾ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ಕಿನ್ ರೋಗಿನ್ 67 ದಿನಕ್ಕುತ್ ಕಲುತರ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ಕಿನ್ ರೋಗಿನ್ 46 ದಿನಕ್ಕುತ್ ಹಂದುನಾಗತ್ತ ಈ ದಿನೇದಿತ್ ಮೆರಾಟಿನ್ ಮರಣ ಪಹಕ್ ವಾರ್ತಾ ಅವು ಅತರ ಎಮ್ಮ ಮರಣ ಪಹೆನ್ ಮರಣ ತುನಕ್ಮ ವಾರ್ತಾ ಅವುನೆ ಕೊಲಂಬ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ಕಿನ್ ಸೆಸು ಮರಣ ದೆಕ ಕಲುತರ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ಕಿನ್ ವಾರ್ತಾ ಅವುನ අපේ රටේ ජනතාව මේ සෞඛ්‍ය ආරක්ෂක නීති රීති හරියට පිළිපදිනවා නම් අපිට මේක දුරු කරගන්න අමාරු වෙන්නේ නැහැ. අපි දැක්කා අටලුගම PCR ටෙස්ට් එක කරලා හිටන් පොසිටිව් වෙච්ච මිනිස්සු ඊට පස්සේ ගම ඇතුළෙම හැංගෙනවා. ඊට පස්සේ ඒ අයව හොයාගෙන ආපු කට්ටියට තර්ජනය කරනවා. කෙල ගැසීමේ සිද්ධියක් පව අපි දැක්කා. ඉතින් මේවා ඊටාත්ම කනගාටුදායක දේවල්. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උත්සව කිහිපයකට සහභාගී වූ තලවකැලේ ලිඳුරු නගර සභාවේ සභාපතිවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. එම සභාපතිවරයා නිරෝධායනය සඳහා යොමු කර සිටියේදී පසුගිය 17 වෙනිදා සහ 19 වෙනිදා ඔහු උත්සව කිහිපයකට සහභාගී වී තිබු අතර එම උත්සව සඳහා ප්‍රධාන පෙළේ දේශපාලඥයින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. එම සභාපතිවරයාට COVID-19 වෛරසය ආසාදිනී වී තිබු බවට ඊයේ හඳුනා ගැනීමත් සමග ඔහු සහභාගී වූ රැස්වීමවල සිටි ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු දස දෙනෙකු ස්වයන් නිරෝධායනයට යොමු කෙරුණා. ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා සඳහන් කළේ සභාපතිවරයා සහභාගී වූ උත්සවවලට පැමිණි සීබී රත්නායක සහ ජීවන් තොණ්ඩමන් යන අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුද නිරෝධායනයට යොමු කළ බවයි.